අආයන් තෙරුවන් සරණයි බෞද්ධ ්‍රිෂ්ටාචාරය දහතුන් නිශ්‍රේණය උසස් පෙළ හයවැනි පාඩමි දේවනි කොටස සදිසා නමස්කාරය හිවත් අන්‍යෝොන්ඩී යුතුකම්. පළවෙනි පාඩමේදී සිංහලොවාද සූත්‍රයේ පිළිබඳව හැඳින්වීම සහ පිරිහීම දොරටු මොනවාද කියන එක පිළිබඳව සාකච්ඡා කලා. අපි එහමනම් මේ කොටසේදී මුනවද මේ සදිසා කියන්නේ කියලා අපි බලමු ආර්යවිනයෙහි ආර්ය ශාසනෙහි සම්බුද්ධ ශාසනයහි සදිසා කියන්නේ මුනවද කියලයි අපි සාකච්ඡා කරන්නේඒ වගේම එකනිකාට යුතුකම් ඉටු කළ යුතුවාකාරය බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ කියලා සිංගාලවාද සූත්‍ර දේශනාව ආශරයෙන් අපි සාකච්ඡා කරනවා. හයිවනි පාඩිමේදී සූත්‍ර කෙහිපයක් අපි අධ්‍යියනය කළ යුතුයි එ මූලාශ්‍රවලට අනෝ තමයි බහුවරණ ප්‍රශ්නපතර සහ විචාර ප්‍රශ්න බෞද්ධ ශ්‍රිෂ්්‍රාචාල්ලිය උසස් පළ විභාගයේදී ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඒ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා මේ විසේ කරුණු අපි හදාරාතිපිය යුතුයි. මේ අපි ඉදිරිපච් කරන තොරතුරු අවස්්‍යේ දේවල් සටහන් කරගන්න පාඩම් කරගන්න එහෙමනම් පොතක් කොලයක් පෑනක් සූදානම් කරගෙන අපි පාඩම පටන්ගනිමු. කතංච ගහපතිපුත්ත අරයසාාවකෝ තද්දිසා පටිච්ඨාතිය හෝතී චඉමානි ගහපතිපුත්ත දිසාවේදි තබ්බා පුරත්තිමාදිසා මාතාපිතුරු වේදි තබ්බා. දක්කිනා දිසා ආචරයා පේදිි තබ්බා. පච්චි මාදිසා පුත්තධාරාබේදිි තබ්බා උත්තරාදිසා මිත්තා මච්චාබේති තබ්බා. හෙට්ටි මාදිසා දසකම්ම කරාබේදි තබ්බා. උපරිමාදිසා සමනක් ්‍රාහ්මණ පේදිි තබ්බා. කතංච ගාපතිපුත්ත ගෘහපතිපුත්‍රය කෙසේ අඩියසාාවකෝ ආටය ශ්‍රාවකයා සම්බුද්ධ ශ්‍රාවකයා චද්දිසා පටිච්චාදී හෝති සදිසාවන්වල සදිසා ආවරණය කිරීම කළ යුතුද ච ඉමා ගහපතිපුත්ත ච ඉමා ගහපතිපුත්ත ඉම මේ හය ගෘහපතිපුත්‍රය සාවන් වන්නේය මේහය සදිසා ලෙසගෘහපතිපුත්‍රය දතයුතුය පුරත්ති මාදිසා මාතාපිතරෝ වේදි ත්බා පැරදික දෙමවුපියන් ලෙස දතයුතුය තබ්බ කියන්නේ යුතුය කියන අර්ථයක්ක දතයුතුය කියන අර්ථය දක්කිනාදිසා ආචරයා වේදි තබ්ා දක්වුණු දිසාවෙෙහි ගුරුවරු ලෙස දත යුතුය දැනගත යුතුය පච්චි මාදිසා පච්චි මාදිසා කියල කියන්නේ බස්නාහිර දිසාාව පස්්චිම දිසාභ පුත්තධාරාාවේදී තබ්බා දුවාදරුවන් දැනගත යුතුය උත්තරා දිසා මිත්තා මට්චා වේදී තබ්බා උතුරුදිසාවෙෙහි මිත්‍රා මාත්‍යයාදීන් දත යුතුය හෙට්ටි ආදිසා යටදිසාවෙෙහි දස ආදීන් කම්කරවාන් ආදී සමන බ්‍රාහ්මණාවේදී බ්බා උපරිමාදි උපරිමාදිසාවෙහි උපරිම කියයන්නේ උඩදි උඩදිසාවෙහි සමනක් බ්‍රාහ්මණය ලෙස දත යුතුය ඉට පස්සේ සිංහලවාද සූත්‍රයේදී උගන්වන තොරතුර අපි කතාලා පොළවෙනි කොටසේදී සදිසා ආවරණය පිළිබඳව තමයි අවසානයට කතා කලා තියෙන්නේ අපිට සිංාලොවාද සූත්‍රයේ යාසරයෙන් බෞද්ධ සිිස්්ටාචාර්ය උසස් පෙළ විභාගේ සඳහ්‍යියනය කළ යුතු වෙන්නේ. සිංගාලොවාද සූත්‍රයේ ධනවිනාස මුකල් පිළිබඳව සහ සදිසා ආවරණය හිවත් අනෝනි යුතු කාම් කියන්නේ මුුණවද කියන සම්බන්ධව තමයි හැදැරී යුතු වෙන්නේ. යුතුකම් අපේ ජීවිතවල්ට අදාළ කරගෙන කටයුතු කිරීමේදී ගැටලු නිරාකරණය කරගැනීම සඳහා මේ උගන්වන දහම් කාරණ අපිට වැදගත් වෙන්න කොහොමද කියෙන එකත් අපි හැදැරී යුතුයි අවධාන යොමු කරලා එ හදාරලා පිළිතුරු සැපැීමට සුදුසු හැකියාවක් අපි වර්ධනය කරගත යුතුයි. එහම නම් ඊළඟෙට අපි බලන්නේ මේ එක් එෙක් දෙසාවල පිරිස විසින් අනුගමනය කළ යුතු යුතු කම් පිළිබඳව නැගනහිර දෙසා වූ දෙමාපියෝ නැගනහිර දිසා වූ දෙමාපියෝ දක්කින ආදිසා දකුණු දිසාාව ගොරුවරු පච්චි මා අදිසාපපුත්ත ධර බටහිර දි අඹුදරුවූ උත්තර අධදිසාමිත්තා මච්චා තුර දිසාවේ මිත්‍රාමාත්‍යයෝ හැට්ටි මාදිසා දසකම්ම කරා ජට දිසාවේ දැස්සිදස්කම්කරුවෝ උපරිමාදිසා සමන ප්‍රාහ්මනා. මෙසේ දක්වා අනතුරෝ බුදුරාණන් වහන්සේ එක් එෙක් පිරිසේ යුතුකම් වෙනවෙනම දේශනා කර ඇත එ අනුව මවපියදූ දරු සම්බන්ධය මව්පියන් දරුවන්ටත් දරුවන් මවුපියන්ටත් කළ යුතු යුතුකම් ගරුවරු සිේ‍යයන්ටත් සිිස්යන් ගුරුවරුන්ට දැක්වේ යුතු යුතුකම් ස්වාමයා භාර්්‍යාවටත් භර්ාව ස්වාමයාටත් දැක්වී යුතුකම් මිත්‍රයන් මිත්‍රයන්ට දැක්වී යුතු යුතුකම් සේව්‍ය සේවක පාලක පාලිත කියන දෙ පිරිස විසින් එහම නැත්නම් ස්වාමී සේව ස්වාම කියල කියන්නේ යම් කිසි ආයතනයක ප්‍රධහනියාට ඔහු විසින් සේවක පිරිසත් සේවක පිරිසවිසින් සමන්ගේ ස්වාමයාටත් කළ යුතු දේවල් ගිහි පැවිදි ගින් විසින් පැවිත්න්ටත් පැවිතන් විසින් ගිහින්ටත් ක යුතු දේවල් සමාජ වර්ගී කරණයකට ලක් කර ඇති අතර මෙම පිරිස් එකනිකා විසේහි ඉටු කළ යුතු තුකම් ැට එකක් යුතුකම් හැට එකක් තියෙනවා යුතුකම් ලෙස දේශනා කර ඇත යුතුකම් විදිහට දේශනා කල තියෙන ඔබට පේනවා ප්‍රශ්නාර්ථයක් සමග යුතුකම් කියන වච්චනය ප්‍රශ්නාර්ථයක් සමග යුතුකම් කියන වච්චනේ යුතුකම් යනු කළ යුතු දෑල් ලෙස සරසවි සිංහල සබ්ද කෝසේහි සඳහන් වේ යුතුකම් කලකයන්නේ යුතුකම් යනු කළ යුතු දෑ කරන්න්න ඕන දේවර අම්මලා ත්වෙලා වින් දරුවන්ට කරණ්ඩ ඕන යුතුකම් කළ යුතු දේවල් වලට කියනවා දෙමවපිය යුතුකම් කියලා දරුවන් විසින් අම් මතතාත්තට කරන්න ඕන දේවල් වට කියනවා දූදරු යුතුකම් කියලා ගුරුවරයා විසින් ද සිස්්‍යයාට කරන්නට ඕන දේවල් වලට කියනවා සිස්්‍යයාගේ ජීවිතය ගොඩනැගීම සඳහා අනුකමනය කරන්නට ඕන ක්‍රිය මාර්ග වලට කියනවා ගුරුවර ගුරුවරුන්ගේ යුතුකම් කියලා ුවන් සත්පුරස දරුවෙක් විදිහට ගරුවරයාගේ ආබාසය ලබාගනිමින් ද ගුරුවරයාගේ ඉගැනීම ලබාගනිමි තමන්ගේ සිෙස්ස්‍ය ජීවිතය සාර්ථකරගැනීම සඳහා කළ යුතු දේවල් වලට කියනවා සෙස්සයන් විසින් ඉටු කළ යුතු යුතුකම් කියලා. එනම් කළයුතු දෑ මොනවා දැයිද කවුරුන් විසිංකාහට කෙසේ කළ යුතු දැයි අප තේරුම් ගත යුතුය අපි තේරුම් ගන්න ටඕන කවුරු කාටද මේවා? ඉතු කරන්නට ඕන කියලා එය අනුව අපි දන්නුව දෙමවෝපියන් දරුවන්ට දරුවන් දෙමෝපියන්ට ගුවරු සි්‍යන් එවගේම ගිහි පාර්සවේ පැවිති පාර්සවයට පැවිති පාර්සවේ ගිහි පාර්සයට එයනුව සාමාජය පුද්ගලයින් ලෙස ඇතැම් බට දෙමෝපියන් ලෙස දරුවන්ටද දරුවන් ෙස ගරුවරු සහ සිිස්්‍යයන් ස්වාමිවරු ගුරුවරු සහ සිිස්යන් ස්වාමිවරු භරයාාවන් මිත්‍රයන් මිත්‍රයන් සේවිය වැඩ කරන්නන් වැඩකරවන්නන් සේවක වැඩ කරන්න ගිහියන් පැවිද්දන් ලෙස එකනිකා වවෙන් වෙනුවෙන් කළ යුතු දෑය එක එක්කෙන වෙනුවෙන් කළ යුතු දේවල් වෙනවා මේ කියන පිරිස් එකක් කෙනාවඩුවෙන් කළ යුතු දේවල් වලට කියනො යුතුකම් කියලා. කළ යුතු දේවල් මොනවා දැයිද කළ යුත්තය කෙසේ දැයිද යන ප්‍රශ්න සඳහා පිළිතුරු එක්කේ කණ්ඩායමට අනුව වෙනස්ු ආකාරේ සිහලුවද සූත්‍රයේ දැක්වෙන යුතුකම් වෙන වෙනම හැදැරීමෙන් අපට වටහා වැටහෙන් ඇත. ප්‍රශ්න තවත් ප්‍රශ්න තියෙනවා කළ යුතු දේවල් මොනවද වයිකන කණඩ වෙන අම්මයි තාත්තයි දෙන්න මනුවද කරට ඕන දරුව මනුවද කර් ෝන ගුරුවර මනුවද කරන්ඩ ඕන යුතුකම් සෙස්යන් මනුවත කරඩ ඕන යුතුකම් ගිහි පාර්ශවය පැවිදදන් කෙරෙහි දක්ව ඕන දේවල් මනුවද ඔයිවිදිහට හැම එකක් පිළපඳවම කරුණු වසින් වෙන වෙනම මෙසූ ත්‍රේදී දේශනා කළ තියෙනු කළ යුත්තේ කෙසේ දැයි කරන් ඕන කොහොමද කියන එකත් දක් කොලා තියෙන්වා මෙම යුතුකම් ඉටු කළ යුත්තේ කුමක් සඳහාද යනුවෙන් ප්‍රශ්න කළ කල්ලි කුමක් සඳහාද මේ කරන්නේ. ඇයි මේවා කරාෑම මොකක්ද වෙන්නේ කියන එකත් අපිට කතා කරන්න වෙනවා එතකොට තමයි අපි සම්පූර්ණ වශයෙන් දැනුම ආකල්ප කුසලතා කියන නිපුනතා පාද ගධ්‍යාපන ක්‍රමයක් තුළ දැනුම පිරක්ෂීම සඳහා ප්‍රශ්න නිර්මාණය වවා ආකල්ප පිරික්ෂීම සඳහා ප්‍රශ්න නිර්මාණය වෙනවා කොසලතා පිරික්ීම සඳහා ප්‍රශ්න නිර්මාණය වෙනවා. එ නිසා මේ හැමේ එකක්ම ආවරණය වෙන විදිහයට තමයි අපි මේ විදිේ ප්‍රශ්න කිහිපයක් යටතේ සාකච්ඡාව සිද්ධ කරන්නට බලාපොරොත්තුවෙන්නේ. යැනුවෙන් ප්‍රශ්න කළ කල්හි යට මෙසේ පිළිතුරු ලැබේ යුතුකම් ඉටුකිරීමළ යුතුදේ කිරීම නිසා අන්‍යෝ්‍ය වයෙන් සුහඳතා බැඳයා මිත්‍රත්ව ඥාටීත්ව අරධනය වන්නාසේම ඒවා නොසිදී පැවතීමටත් යුතුකම් ඉටුවීම අත්‍යවස්්‍යය. යුතුකම් ඉටු කළ යුතුවෙන්නේ මෙන්න මේ කාරණාවන් නිසා ඔබට එක පාරක් දෙපාරක් කියවොත් මතක තබාගන්නටත් පුළුවන්කම තියෙනවා ඉති බලන්න යුතුකම් ඉටුකි කළ යුතුදේ කිරීම කිය අපි මුලින් කතා කලා නිසා ුතුකම් ඉටතුකිරීම නිසා අන්‍ය ෝ්‍ය වශයෙන් සුහඳතා බැඳියයා මිත්‍රත්ව ඥාතීත්ව වරදරිය වන්නාසේීම. අන්‍යෝ්‍ය වශීන්තියන සුහඳතාවය බැඳියාව මිත්‍රත්වය, ඥාතීත්වය සම්බන්ධතාවය මේ ඔක්කෝම නොස්සිින්දී විනාස නොවී වෙනස් නොවී ගැටුම් ඇති නොවී පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. පවුල් සංස්ථාව හා සමාජ සස්ථාව තුළ ප්‍රියජනක වටපිටාවක් නිර්මාණය වීමටත් සිදු කළ යුතු එකමදේ බවට පත්වන්නේ මෙම යුතුකම් ඉටුකිරීමයි සමාජ වටි පිටාව තුළත් පවුල් සංස්ථාව තුළත් ප්‍රියජනක ප්‍රියමනාප තත්වයයක් උදාකරගැනීම සහන වර්ම කළ යුතු දේවල් වෙන්නේ මෙන්න මේ කියන යුතුකම් ආයතනයක් ගත්තොත් ස්වාමියත් එක්ක හොඳින් වැඩ කටයුතු කරගෙන යෑම සඳහානම් ස්වාමියත්යක කටයුතු කළයුතු ආකාරය ස්වාමියයා කෙරෙහි ඒ ආයතනය කරෙහි අපි දක්වන්නටඕන ආකල්පය එවගේම දක්වන්නට ඕන යුතුකම් අපි හොඳින් අඳුනාගෙන තියන්න ඕන ඒ අඳරුන්ගෙන ඒව ක්‍රියාත්ම කරන්නට ඕන්. එහෙම නැත්නම් තමයි ස්වාමියයා ඒ අයි ප්‍රතික් සේප කරන්නේ. සමහර වෙලාවට සේව කියයන් විසින් ස්වාමියාව ප්‍රතික් සේප කරන අවස්ථාවන්තේරෝ. අප්‍රිය ජනක කිසිම කෙනෙක් සතුටකින් සන්තෝසයකින් නැතිව වැඩපොල කරන සමහර තැන්තිවා එකට හේතුවමකක්ද එක හේතුූ තමයි මේ බැඳාවන් නැති වෙලාතියන්නේ හිත් තමනපකම් නැති වෙලා තියන්නේ කළ කිරී මැති වෙලා තියෙන්නේ ඒය යතන පිරිහිලා තියෙන්නේ. එවිදියට යුතුකම් වගකීම් ඊටු නොවීම නිසාවෙන්නට පුළුවන්. පවුල තුළත් එහෙමයි අඹ සැමියන් විදිහට දෙමවපියන් විදිහටඒවගේම ගුරුවරු සිසියන් අතර පාසල්වල යම්කිසි පිරිහීමක් පසුබෑමක් අධ්‍යාපනයට තරම් උනන්දුවක් නැත්නම් එකට අනි වාර්යම මූලිකවෙලාතියනො මේ අපි කතා කරන්නට සූතා නම්බෙන යුත්තුකම් ඉටු නොවීම එහමනගේ යුතුකම් ඉටුව මත් එක්ක තමයි ගුරුවරයා කරෙහි අසීමිත භක්තියකින් යුක්ත දරුවන් දෙමවපියන් කෙරෙහි අසීමත ගෞරවයකින් යුක්ත දරුවන් පැවිදි පාර්සවය කරෙහි ගිහි පාසවයත් ගිහි පාර්සවය කරෙහි පැවිදි පාර්සව බැඳියාව ඇතිවෙන්නේ ඒ යුතුකම් ඉටුනාට පස්සේ. අපි බලමු සදිසා ආවරණය හෙවත් එක් එෙක් පිරිස ඉටු කළ යුතු යුතුකම් අපි කිව්වා මුුණවදමී කරන්ට්‍රෝන යුතුකම් කියලා. කළ යුතු දේවල් මුුණවද කෙලා අපි ප්‍රශ්නයක් හෙව. පුරත්ති මාදිසා පෙරැදික මව්පියෝ. ගෘහපතිපුත්‍රය කුල පුත්‍රයෙකු විසින් පැරදිගවන මව්පියන්ට කරුණු පහකින් උපස්ථාන කළ යුතුය. පංචහිකෝ ගහපති පුත්ත. ටානයෙහි පුත්තයන පුරත්හි මාදිසා මාතතාපිතුරෝ පච්චු පට්ට. ් පච්චු පට්ටා තබ්බා. පංචහිකෝ ගහපති පුත්්‍ර ටහානයහි පුත්තේන පුරත්ති මාතිසා මාතාපිතරෝ පච්චු පට්ටා තබ්බා. ගෘහපති පුත්‍රයගෘහපතිය කුලපුත්‍රයෙක් විසින් කුළපුත්‍රයක් කියල කියන්නේ නිවැරදි විදිහට දෙමවපියන්ට සලකමින් දෙමවපියන්ගේ යුතුකම් ඉටුරමින් සිටින කෙනෙක්. කුළපුත්‍රයෙක් වවෙන්නට කු පුත්‍රයෙක් විසින් රදිග මවුපියන්ට කරුණු පහකින් පස්ථාන කළ යුතුයි. ඒ පහ පීගෙන ගනිමු බතෝනය හරිස්සාමි බතෝනේ සංහරිස්සාමි භතෝනයේ සංහරිස්සාමි මව්පියන් විසින් පෝසණය කරනු ලැබු මම ඔවන් හොඳින් පෝසණය කරමි උපස්ථාන කරමි ක්‍රියා කළ යුතුය නේ හරිසාමි මව්පියන් විසින් අප පෝසනය කළා පෝසනය කළ දෙමවපියන්ව උපස්ථාන කරමින් ආරක්ෂා කළ යුතුයි එ අව රැක බලාගත යුතුයි කියන අදහස. දෙ මව්පියන් අපව පෝසනය කළ අපි දෙමව්පියන්ව පෝසනය කළ යුතුයි කියන අදහසන් යුක්තව දෙමවුපියන් පෝසණය කිරීම.කිෙච්චං නේසං කරිස්සාමී මර් දදු කිරීමට ඇති කටයුතු ඔවුන් වෙනවෙන් ඔනු ඔවුන් වෙනුවෙන් මම දැන් කරමී ක්‍රිය කළ යුතුය පුංචි කාලයේදී අපේ කැතකුණු අතකාල ඉපදෙන්ට කලින් ඉදළම අපේ තාත්තල ගත්තම අපේ අම්මාගේ කුසේඉන්නකොට අපි අපේ අපි ඉපදැන්ට අම්මගේ කුසේ ඉන්නකොට අම්මගේ කුසාරක්ෂා කරපු විදිිය ඉපදනාට පස්සේ අවස්්‍ය කරන දේවල් දීලා ක් ලොක කොට ප සල් ය ල න කොට අපි දනුවම් දීල් හරි අපි අධ්‍යාපනයට යොමු කමින්. අපිිය ගොඩනගන්නට කොච්චරනම් වෑයම් කලාාද. එහනම් ඒ අයි කරපු ේදේවල් සසිහි පත් කරලා. കിච්චා නේ සං කරරිස්සාමී මෞපියන්ට සිදුකිරීමට ඇති කටයුතු ැඩවේට පත්තු නම් රෝගාතුරුතත්යට පත්තුනාම ඒ අයියට කරන්ඩඕන ේවල් තේෙනවා. ඇඳුම් පැළනු මරද වෙනවා. ආහරපාන සපයන්ඩ වෙන. එවිදිට ගොඩක් දේවල්. සිත කරන්න තිෙනවා කුලවන්සන් අප එස්සාමී කුල සිරිත් ආදිය රැක ගැනීමෙන් කුල පරම්පර ආරක්ෂ කර ගනිමී ක්‍රියා කළ යුතුය කුල සිරිත් ආදිය රැකගැනීමෙන් අපේ අම්මයි තාත්තායි යරගෙනාපු කුල සිරිතක් තිබ්බනං ඒු ඉදිරියට අරංඥමි වගේකීම සම්පූර්ණ තින් අපිට අපි ඒවනාට දෙම උපියන් අරගෙනාපු කුල සිරිත් අරගෙනයන්නටවත් උසස්ස ව ගුණධර්ම අපිගාව ඇති කරගන්නටත් උත්සාහ කරන්න නැහැ මායාකාරී පිච්ටූරණ විසිතුරූ ලෝකයක් තුළ මව පාලතියෙන සංස්කෘතිය ජනමාධ්‍ය හරහා එවගේම සමාජ මාධ්‍ය හරහා පෙන්වන සමාජයක් තම අප නිර්මාණ කරගන්නට උවත් වෙන්නේ. හැබැයි මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය්‍ය ශ්‍රාවකයා කුලපුත්‍රයා විසින් කුළවන්සන්ට අපිස්සාමී ලසිරි ්‍රැකගැනීමටටයුතු කළ යුතුයි තායජ්ජම් පටිචාමි දායජ්ජම් පටිපජ්ජාමි මාපියන්ගෙන ලත් දායාද නොනසා පරිහරණය කරන්නෙමි ක්‍රියා කළ යුතුය දෙමවපියන්ගෙන් ලැබෙන තේවල් නොනසා විනාස නොකර පරිහරණය කරන්නට ඕනකේනිකවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි එහෙම කටයුතු නොකර තමන්ගේ ජීවිතයෙන් විනාස කරගන්න දරුව ොක ලොක පවල්වල ඉන්නවා කියන දරුවූ අධ්‍යාපනයක් නැහැ හැදයාවක් නැහැ ගුණ ධර්මයක් නැහැ ඥානයක් නැහැ. ඒ නිසා.මිල මුදල් පමණක් තියෙන අයි බවට පත් වනාම මේ දායජ්ජම් පටිපච්චාමි කියනෙක රැෙන්නේ නහැ. ඒ ැබෙන දා අදටික දවසකින් විනාසකරගෙන. සිංගමන් යදින තත්ත්වයට. හොරකම් කරන තත්ත්යට මංකොල්ලකරුවන් බවට දූසිතයන් බවට. එවගේම වැරදි වි්‍යපර සිද්ධ කරලා සමාජයේම විනාසයටට පත් කරෙන මත්කුඩු මත්වතුර වෙළදුන් බවට පත්වන අවස්ථා තියනෙනවා ඒකට හේතුව දායජ්ජම් පජ්ජාමි දායදිනි වැරදි විදිහට පරිහරණය නොකිරීම නිසා. අතවාපන පේතාන කාලකතානං දක්කිනං අනුපදස්සාමී අතවාප පේතාානං කාලකතානම් දක්කිනානං අනුපදස්සාමි මාපියන් මියපරලවගේ කල්හි දන්දී පින් අනුමෝදන් කරුව ෙමි ක්‍රියා කළයුතුය මිය පරලෝගයාට පස්සෙත් සිදු කළ යුතු එකම යුතුකම විදිහට දෙමව්පියන් වෙනුවෙන් කළ යුතුකාම අතරයට තමයි බුදුරජාණන් වහන්සේ මේ යුතුකම ඇතුළත් කරලා තියෙන් මිය පණලෝගිය දෙමවුපියන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම සඳහා පින්කම් කිරීම බ්‍රාහ්මණකි ගැන්වීම තුළත් තිබුණා දානයක්ම පලෝගියයාට පස්සේ ඒ අය වෙනුවෙන් ගේ පුතාාවවිසින් ධානයක් දෙන්නට ඕන්නන ඉතින් බුදු දහමුතුළත් සිංහලවාද සූත්‍රී සඳහන් කරනවා මාපියන් මියපරලෝගිය කල්හි දන්දී පින් අනුමෝදාන් කරවන්නනෙමි ක්‍රියා කළ යුතුය අතවාපනපේතානං කාලකතානං දකිනං අනුපදස්සාමි කියලා. මෙම කරුණු පහෙන් පුත්‍රයා විසින් මවපියන්ට පස්ථාන කරන කල්හි මේ පහෙෙන් උපස්ථාන කරනකොට දෙමව්පියන්ට උපස්ථාන කරනොට. ඔවුනුදු කරුණු පහකින් පුත්‍රයාට අනුකම්පා කරතිී. අරුණු පහ කිං අනු කම්පා කරනවා මේ වෙද්දී දෙමවපියෝ අපි වෙනුවෙන් ඔය කරුණු පහ කරලා තියෙන්වා. මේ අපි කතා කරන්නට සූදානම් වෙන කරනු පහ දෙමවපිය අපි වෙනුවෙන් කරලා තියෙන්වා. පා නිවවාරති අමිියෝ පවි වැලෙක්වා දනුවමක්කරදී ලා ාපය වැලෙක්වා. කල්්‍යයානි නිවේසෙන්ටි යහපත්ූ පින්දහම්හි යොදවති. යහපත් දේව ොඳ ේවල් ස පුර දේවල් කිය න්න ේ දේ ල් කර ටක්. මේ දේල් කරන්නට ඕන පන්සල්යන්න ටඕන බුදුන් වදින්න ටඕන උදහව සම්ම තාතර වදදින්න ඔව වැඩ හිටියන්ට ගෞරවාන්විතිවිදිහට සලකන්නට ඕන පාමිත්‍රරෙන් ආශ්‍රී කරන්නට එපා වැරදි දේවල් පානය කරන්නට වැරදි දේවල් අනුභව කරන්නට වැරදි මිතුරන් ඇසරු කරන්නට වැරදි තැංවල හෙසිරන්නට එපා ඔයිවිදිහයට අපට අවවාද දෙමින් ජීවිතය ගොඩ නගල තියෙනවා. සිිප්න් සිික් හාපේ ති සුදුසු සිිල්ප සාාස්ත්‍ර ගරව සුදුසු සිිල්ප සාාස්ත්‍ර. සුදුස සිිල්ප සාාස්ත්‍ර කිව්ම දරුවන්ට පුළුවන් වත්තිනො බැරිීවත්වයනවා. වර්තමාන නම් වැඩිපුර දෙම පියෝ කරන්නේ දරුවන්ට බැරිදේවල් කරලා අනි තම්මලා තාතලා කරන දේවල් කරවලා ඒ දරුවෝ අමුතු පුද්ගලිිය විදිහට නිර්මාණ කරන්න උත්හ කරනවා. ඉතිින් සපන් සික්ඛහ පෙන්ති කියලා කියනෙ සුදුසු සිිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරවති. සුදු සයේවා. එකන ලෝකයටට සුදු සුයවන වේ ගේ දරුවට පුළුවන් ඒවා මේවා. ඒ දරුව කැමති දේවල් මේවා කියලා ඒ දරුවට සුදු සුදේවල් ප්‍රගුණ කරවීම. එකත් එකටම යහපත් දේවල් හොඳ දේවල්. හොරකම් කරන්න මංකොල්ල කන්නඩ ඒත් පුරුදු කරන්නටඕ පුරදදුනේ නැත්නතා එක දවසක් හොකම් කරන මංකොල්ල කාල විනාසයට පත්වෙලා හිරබාරයට අහු වෙලා හෙම වෙන්නත් පුලුව. ඒක පවවා හොඳින් කරට හැයි ඒ එක හොඳ දෙයක් නේ සුදුසු ිල්ප ශාස්ත්‍ර සත්පුරුස දරුවක්ට සත්පුරුසූ දේවල්, සිල්ප සාාස්ත්‍ර න්නට ඕ පතිරු ූපයන ධාරයන සංයෝජෙන්ති සුදුසු කුල කතක් ආවාහ කර දෙති සුදුසු කාලේ ආවම පුතෙක් නම් දුවක් දුවෙක් නම් පුතෙක් ලේලියක් විවහ කරලා දෙනවා ආවාහ කරලා දෙනවා ආවහ කරලා දෙනවා පදිර ූපයන ධාරයන සංයෝජෙන්ති සමයේ දායත්ජන්නේී යාදන්ති සුදුසු කල්හි තමා සන්තකව වස්තුව පවරා දෙෙති සුදු සුකල්හි තමා සන්තක වස්තුව පවරා දෙෙති සුදු සුකාලේ තමන් සන්තකව තියන වස්තුව පවරලා දෙනවා. ඉතින් මේ කියන දේවල් ස්ට්‍රවනේ නැත්නං අසත්පුරුස සමාජයෙන් පිළිකුල් කරනඒවගේම කිසිම දෙයක් දන්නේ නැති තමන්ගේ තත්වය ගැන්න දන්නේ නැති තමන් කවුද කියල තේරුම් ගන්නට බැරි දරුවෙක් ිටමාණය වෙනවා. මේ දේවල්වලින් බැලකිලා අි සත්පුරු සෙවවිදිහයටට ජහපත් දරුව බවට පත්වෙලලා යන්නේ දෙමවපියන් විසින්. අප වැලැක්වීම යහපතහිය දෙවීමසිිපන්සේක්කාපෙන් ති කියෙන විදිහ ිල්පසාස්තරී ැන්වීම පතිරූපයෙන ධාරීන සයෝ ජන්ති කියලා දැන් දරුවෝ තමන්ට සුදු සුදේව කරගත්තට අතීතයේ දී දෙමව්පියන් විසින් අපේ දරුවන්ට කැළපෙන්න්නේ කවුද කියල තෝරගෙන අප දරුවන්ට ආවාහවිාකටයුතු කරලා දුන්න ඉතින් කෙසේන මුති. ුදු සුකාලයයාවාහ විවාහ කටයුතු කරල දීම දැනටත් වර්තමානයටත් බොහෝ වෙලාවට සිද්ධ වෙනවා සමයි දායජජංනීයාදෙන්ති සුදු සුකාලයාවට පස්සේ තමන්ට තයෙනවනන් දායාද පැවරීම සිද්ධ කරනවා. අන්නේ කරුණු දහය තමයි දෙමවුපියන් දූදරුවන් විසින් ඉටු කළ යුතු යුතුකම් එතකොට දෙමවපියන් සහ දූදරුවන් අතර සම්බන්ධය හොඳින් මනාව පවත්වාගෙන ෑමට මේ සම්බන්ධතා මේ කරුණු ටික ඉතාමත් යදකත්වේෙන. තින් නිළඟට බලමු දක්කිනාදි දකුණුදි ගුරුවරු. ගරෘහපති පුත්‍රය කුළපුත්‍රියෝ දක්ුණ දික වන ආචාරිවරුන් කෙරෙහි කරුණු පහකිින් උපස්ථාන කළ යුතුවෙති. ගෘහපති පුත්‍රය කුළපුත්‍රියෝ දකුණු දිගවන ආචාරිවරුන් කෙරෙහි කරුණු පහකින් උපස්ථාන කළ යුතු වෙති. ආචාර්ජ්‍යයවරු දකුණු දිසාවියෙන්න්නේ. දිසාවන්වල්ටානුව නිවැරදිී ලෙස හදිසාබන් වර්ගී කරනය කර ඇැතිවරණය තෝරන්න කියලා කිවොත් අපට මතක තියට වෙනවා ගුරුවරු කියන්නේ දකුණ දසාාවය කියලා දෙමපියෝ කියන්න නැගෙන හිරදිසාය කියලාඒ විදිට මතක තියනට වෙනවා. උට්ටහානයන ගුරුවරයා දැක හුණස්න නැගී සිටීමෙන් ගුරුවරයා දැකපු වෙලාවට ගුරුවරයාට ගරු කළ යුතු වෙලාවට ඒ බස්සකේදීද එහම නැත්නන්ඒ පාරෙදීද පන්ති කාමරයේ දීද එ වනත්නම් පසල් භහමියේ වෙනත් තැනකදීද. ඒක තමන් නිවසේ ඉන්න වෙලාවකද. ඒ අදාළවෙෙන් නැහැ අනිවර්යම් ගුරවරයා දැක හුණත්ස්නෙ නැගිටීම කියනෙකින් අරතවත් කරන්නේ ගුරුවරයා දැකර පස්සේ ඉන්නගෙනන්න තැනින් නැගිටින එක විතරක් නෙවේ. ගුරුවරයාට ගෞරවාන් විතව කටයුතු කළ යුතුයි කියෙ එක තමයි උට්ටානයන ක කියෙනෙකින් කියන්න. උපට්ඨානේන, ගුවරයාට අවස්්‍ය උපස්ථාන කිරීමෙන් ගුරුවරයටට අවස්‍ය උපස්ථාන කළ යුතු ගුරවරයා වෙනුවෙන් දෙමවපියන්ට වඩා උපස්ථාන කටයුතුවාදී සිද්ධ කරන්න සිද්ධ වෙනවා දරුවන්ට එකට හේතුව තමයි ඉගෙනගන්නා කාලය තුළති ගුරුවරයා වෙනුවෙන් කළ යුතු පොහෝ දේවල් තියෙනවා. එතකොට තමයි සිල්පේ පිහිටන්නේ කියලත් මතියක් තියෙනවා. ටිවසන් ලාසකින් ඉග ගත් ඒ ගරුවරයා ගුරුබක්තියෙන් ගුරු ෞරවෙන් යුක්තව බ අධ්‍යාපනය හැදැරුවේ ඇත් නම් ඔබේ අධ්‍යාපනය සාර්ථක වෙඩෙන් හැ එහනම් ගුරුවරයාට උපස්ථාන කිරීම ගෞරව දැක්වීම මෙ දේවල් කරන්නට ඕන සොස්සුසාය උගන්වන දෑ මැහනවෙන් අසා සිටීමෙන් ගුරුවරයාට කරන ලොකොම යුතු මක්තයි ගුරුවරයා කියේද හොඳ හගඩ ො සහර වෙලාට ගරුවර කියෙ දට හගනන්න බැරි තරම් ඒත් ගරුවේ තියන සිසෙක්නම් ගරුවරයක් මුන්න විදිහටි ගැනුවත් හොඳ සාමධනව අහගනන්න පුළුවන් හික්මීමක් ඇතිකරගන්න ටෝන් සුස්සුසයි ගුරුවරව ගන්නවනදේ හොඳින් අසා සිටීමම් එහ මහගෙන හිටී නැත්නම් අපි ටිගෙන ගන්නට බැහැ. අපි ටගන ගන්නට බෑ ගුරුවරයක් කියලා දෙනදේ සහ අපි කියලා ඉගෙන ගන්නදී අතරත් වෙන ශක්තියනවා. අපි පතක් කියවගෙන යනකොට තේරෙන විදිහත් ගුරුවරය අපිට කියලා දුන්නට පස්සේ අපට ඒ පාඩම තේරන විදිහ මෙනස්. එනිසා, ගරුවවරයායක් උගන්වනදේ හොඳ අවධානය ඉගන ගන්නට යොමු වෙන්න. පාරිචරියාය ගුරුවරයාට වතාවත් කිරීමෙන් ගුරුවරයා වෙනුවෙන් කරන්නඕන වතවත්තියනවා. අපි දන්නවා ගුරුවරයෙක් පන්තටාවට පස්සේ පාසලේදී ආයුභෝවන් තෙරුවන් සරණයි හෙවිදිට අපි ආසිරවාද කරනවා.ඒ වගේම යනකොටත් ගුරුවරයාට ආයුභෝවන් තෙරුවන් සරණයි හදවතින් මේක කරනවා. ගුරුවරයා න රෝගිමත්ව කායිස්ු ලබාගෙන හිටි ොත්මයි ස්්‍යයන් වන අපට හොන්ද ටගෙන ගන්න පුළුවක් වෙන්න සමහර ගරුවරු ඉන්නවා අපි හැමදාමත් කැමති ගුරුවරුඒ ගුරුවරක් අපට අහිම වුණොත් සිද්ධ වෙන පාඩුව මකාගන්ඩ වෙනත් ගුරුවරු සියදන කාවත් සහර වෙලාට බැයි. එහනම්ඒ ගුරුවරයායට ආසිරවාදකරමින් ගුරුවරයාට වතාවත් කිරීම සිද්ධ කරන්නට ඕන්න ගුරුවරයා ගෞරවයෙන් පිගන්නට ඕන වතාවත් සිද් කරන්නට ඕන සකච්චන්සි පටික් ගහනීන සක්කච්චං සිිප්ප පටික් ගහනීන උගන්වන සිිල්ප මැනවිින් ඉගනීමෙන් සක්කච්චං සිිප්ප පටික් ගහනීන උගන්වන සිල්ප හොඳින් ඉගන ගන්න ටෝන. එසලකිව අහගනින් දෝන කියෙල අහ නිදල විතරක් මදිී. උගන්වන දේවල් ක්‍රියාකාරකම අපි හොඳින් කර්රෝඩ. එෙම කරී ඇත් නම් සිෙසි ජීවිතය අසාර්ථකයි සිිස්්‍යස සාර්ථක වෙලෙන හැ. මෙම කරුණු පහහිෙන් අන්තේවාසිකයා ආචාර්වරයාට පස්ථාන කරන කල්හි ආචාර්වරයා කරුණු පහකින් සිය අන්තේවාසිකයාට සිස්සයාට අනුකම්පා කරයි. මෙම කරුණු පහෙන් අන්තේවාසිකයා ආචාර්වරයාට පස්ථාන කරන කල්හි ආචාරිවරයා කරුණු පහකි වු පස්ථාන කරනවා. සුවිනී තංවිනෙන්තිී තම සිස්්‍යාව මැනවින් හික්මවති. හලවිනටම කරන්නේ හික්මවන එක දඩබබර ගතිතියෙන නොහික්මුණු අසංවර පැවතුම්වලින් හික්ම වන එක පන්තිකාමරයක් තුළ ඉඳගෙන ඉන්න කොහොමද. ගුරුවරය එකක් කතා කරන්නේ කොහොමද. ගුරුවරයක් කියනෙ යහගෙනඉන්නේ කොහොමද ස්සල්ලාම සි්‍යාටේ විනය කියෙනෙකු ගණුණු. විද්‍යා දදාාති වෙනයයා ඉගැන්වීම තුළින් හික්මීම ලබා දෙන බව සඳහන් වනෝ යනුව ඉස්සල්ලාම සිස්්‍යාව හික්ම වනවා පන්තිකාමරයක ඉඳගෙනන්නට එහම නැත්නම් ඉංහාට දේවල් කරන්න බහ. සුගහිතං ගාහ පෙන්ති සිස්්‍යට මැනවින් උගන්වති සුග්ගහිතං ගාහ පෙන්ති මැනවින්න ඉගැන්වීම. සබබ සිප්ප සුතන් සමක්කායිනෝ භවන්ති සබ සි්සිිප්පස් සුතන් සබබ සිප්පස් සුතං සමක්කායිනෝ භවන්ති තමා උගත් සියලු සිිල්ප සාාස්ත්‍ර සිස්්‍යයාට ගුරු මුස්්ටි නොතබා මැනවි කියති ගුරු මුස්්ටි නොතා ඉගැන්වීම සබප සුතන් ස සිප්පස් සුතන් සමක්කායිනෝ භවන්ති. මිත්තා මච්චේ සු පටිආදෙන්ති තම මිත්‍ර අමාත්‍යාදීන්ට සි්‍යයා හඳන්වාදීම. දක්ස සිසෙක් නම් මේ අපේ සිස්සේෙක් මේ අපි පාසෙලේ සිස්සේක් මේ අපේ පන්තිී සිස්සෙක් එවිදිහට ගුරුවරු හරිම ගෞරවෙන් තම ගැෙන හඳුන්වා අදුන්නු අවස්ථා ගැන ඔබට මතක ඇති. එම නැත්නන් එහෙම හික්මීම තියන සත්පුරුස දරුවන් ගැන අනිත්ත අයට හඳුන්ව අදුු අවස්ථා පිබඳව ඔබට මතකයන්න නැති ඉතුන් ගුරු හරි කැමති දක් සිසයෙක්න හොඳ සිස්සයෙක්න මෙ අපේ සිසයක්කිල කියන්නට කැමති මෙිත්තා මච්චේ සු පටි අආදේන්තිකිලකෙවේක. දෙසාසු පරිත්තානං කරන්ති හැම අතින්ම ආරක්ෂ කරති පරිත්තාානං කෙලක කියන්න ආරක්ෂකන්මක් කිය කරන්ති කියල කියන්නේ කරති කියෙන එක. දෙසාසු හැමම තැනදීම. ගරුවරයා ඔබ ආරක්ෂා කරන්නේ පන්තිකාමරේදී පාසෙලිති විතරක් නවේ. ගුරුවරයා නිරන්ත්‍රේම ඔබව නිවස්සේදී තාරක්ෂකන්නවා. ඔබවත් සමාජයේදී තාරක්ෂ කන්නවා. ඔබ ගුරුවරයා කියලදුන්නු යහපත් දේවල් වලි ගුරුවරයා මියගිහිල්ල අවරුදු සියගානක් යනකං. ඔබ ජීවත්වෙන කොට එ ගුරුවරයා ගන්නපු යහපදේවල් හොඳදේවල්, ගුරුවරයා ඔබයා නාගතයේ දැකලලා ඔබට කියල දුන්නු දේවල්. අනුව තමයි ඔබේ ආරක්ෂාව සැප් සැලසෙන්නේ එහෙම නම්. හැම අතින් ආරක්ෂා කරති කියනකින් කියන්නේ අධ්‍යාපනය ලබාදෙන කාලේ තුළත් එවගේම සිස්්‍යයාගේ ජීවිතය සුරක් සිීතවීම සඳහා. දැනුමා කල්ප කුසලතා කියෙන මේ දේවල් වලින් පෝසිත පුද්ගලේ හොඳ පුද්ගලයෙක් නිර්මාණය කරල සමාජයට දායාද කන්නවා එතකොට එසිස්යා ඉත්තාමත් ආරක්ෂත පුද්ගලෙක් බවට සිස්සෙක් බවට පත්තිෙනවා. පච්චිමා දිසා අප අපරදිග භාර්්‍යාව ග්‍රහපති පුත්‍රයේ. පුත්‍රිය බටහිර දිසාවහෙවත් පස්්චිම ි දෙසාභ වන භහරයාවට කරුණු පහකින් උපකාර කළ යුතුවෙයි. සම්මාන නාය බිරිඳකට දැක්විය යුතු බහුමන් කිරීම. බිරිඳකට කතාකිරීමේදී බරිදතක් හැසිරෙද්ද ගමනක් බිමනක් යද්දී සම්මානන ගරු කිරීම. බොහුමන් දැක්වීම කරන්නට ඕන. අනවමානනාය අවමන්නො කිරීම. සමහර ස්වාම්පපුරුසියෝ නගර බද බස්සකේදී නිවෙසේ අමුත්තා නැවිල් අයින්න වෙලාවේදී ඇයව අවමානයට ලක් කරනවා ඒක යුතුකමක් නෙවේ. එතකට පවුල් සංස්ථාවේ ස්වාමි භහරයාවන් අතට පවතින සම්බන්ධය. කළ කිරීමක් ඔවට පත්වෙලා විනාසේයට පත්තිනවා. ඉට පස්සේ ස්වාමි දියනිය ස්වාම්පුරුසියා වැරදි දේවල් වලට යොමවීමට ඉඩ කඩ තියෙනවා. එහෙමනා බිරිදට ස්වාමයාත් ස්වාමීර බිරිඳත් ගෞරවයිෙන් කටයුතු කළයුතුයි විශේසේනු. බිරිින්දට ස්වාමයා විසින් හමන්දක්ව ුතුයි අවමන් නොළ යුතුයි අනති චරියාය මෙතැනදි කරුණු දෙකක් දක්නවා සම්මාන්නයි බුහොමන් කරඩ ඕන අවමන් නොකරණ්ඩව බුහමන් කරන්නව අවමන් නොකර හිටියා කියලා විතරක් මන්දි අනිවාර්යම බුහුමන් කරන්නඕන් ඇය පිළිබොඳව වරනා කරන්නඔුන් ඇගේ යහපත් දේවල් කැන අගය කරට ඕන. එතකට තමයි ඇය බිලිඳක් විදිහයට තමන්ගේ යහපත් වූ ගුණධර්ම තවත් වරධය කරගන්න. තමන්ගේ දරුවන් හොඳින් කරැක බලාගන්නේ අනති චරියාය අන්න අබුවන්සේ වනේ නොකිරීම අනි බිරිින්දෑවරු කාන්තාවන් කරා නොයාම ඉස්සරිය බොස්සක් ගහනේන බොස්සක්ගේන ඉස්සරිය බොස්සක්ගේන නිවසේ කටයුතුළ ප්‍රධානත්වයල පාදීම. බිරිින්දට ගොඩක් ගෙවල් වල තාත්තා මිලමුදල් හොයාගෙනාවට පස්සේ ධනේ මිලමුදල් යක් කොගේම ප්‍රධානත්වය බාර්ධනවන් මට අමට බාරදදුන්නම්ම අම්මා ඉතාමත් හොඳදින්නේ ලැබෙන දේවල් අරි රණය කරනවා අරපරිස්සෙමෙන් ය අර පරිසම කියන එක බුදුරජාණන් වහන්සේ විසින්ම බෞද්ධ සමාජයේ නිවවෙස්වල්ට ලබාදුන්නු යුතුකමක්. ඉස්සර වොත්සක් ගේන කිලායි ඒ විදිහට සඳහන් කරන්නේ ඒ ක්‍රම වේදේ. අලංකාරානු උප්‍රදාානයන තමාගේ වත්කමට අනුව ඇඳුම් පැළඳුම් ලපාදීම තමන්ට පුළුවන් විදිහට සමහර බිරිින්දැඇවරු ඉන්නවා හොයන්නිල් පල්සීක් නං දුමට විතරක් සාරීයට විතරක් සමහරිරවිට දස්ගාන. හිවිදි කාන්තාව නුත්තින්නෝ ඒ විදිහිට කරන්න බැ තමන්ට පුළුවන් විදිහිට සුදුසු පරිදි. ලැජ්ජාල් සහිත ස්ථාන ආවරණය කරගැනීම සඳහා අලංකාරය සඳහා වෙච්චූරණ වූ සමාචයට තමන්ගේ බලපුළුවංකාර කම්පෙන්වීම සඳහා නෙවෙයි තමාගේ වත්කමට අනුවදුම් පැළඳුම් ලපාතීම අලංකාරාන උපදාානයන්න ස්වාම වින් බිරිිදට කළ යුතු යුතු. සුසං විහිතකම්මන්තාච්ච හෝති කලට වේලාවට ආහාරපාන ලබාද මාදී වසයෙන් මනා සංවිධානෙන් කරන ලද කටයුතු කරන්නේ එහම කටයුතු කරන ස්වාමයාගේ බිරිද සුසං විහිතකම්මන්තාච හෝතති කලට වේලාවට ආහාරපාන ලබාදී මාදී වසෙන් නිවසේ කටයුතු සංවිධානය කිරීම මේ දේවල් කරනවා සුසං විහිතකම්මන්තාච හෝති කට වේලාවට හරපාන ලබාදීමවාදී කටයුතු සිද් කරනවා මනාව කටයුතු සිද්ධකරනවා නිවස තුළ සුසංගහිත පරිජනාච. දෙෙසිදස්කම්කරවාදී පිරිවර්ජනයට මැනවින් සංග්‍රහ කරවා ස්වාමිපුරු සයගේ දෙසිදස්කම් කරුවන්නනාදී එයායට හොඳින් සංග්‍රහකරවා සුංග හිත පරිජනාච. අනති චාරිණීච්ච සැමයා හැර අන්සමීකු සිතිනු දුනපතයි. වැරදි කාම් සේවෙනෙහි නොයෙදීම. පරපුරුෂයන් කරහන් කරනොයාම සම්බතන් අනුරක්කති සම්බතං කියලකයන් සම්භතං පුුණ්ඥ සම්පදන් දෙවන්ට පින්දයෙන අවස්ථාවද මේ වචනය පවිච්චනුව ගාතාවේදී සම්භතාං කියලකිවේ එක්රැස් කරගතාව මේ පුුණි නැති සම්පත්තිය දෙවියන්ට අනුමෝදන් කරනව කියන අදහස ඒ අනුව සම්භතාං රැස් කරන ලද සැමයාාජ සපයන ලද රැස් කරන ලද දේ ආරක්ෂා කරති අනුරක්කති ආරක්ෂා කරයි. දක්කාචහෝති අනලසා සබ්භකිච්චේසු සියලු කටයුත්තෙහි දක්ෂද නොමැලිද වෙයි. දක්කාචහෝති අනලසා සබ්භකිච්චේසු සියලු කටයුත්තෙහි දක්ෂද නොමැලිද වෙයි. මේ විදිහට ස්වාමි භාර්්‍යාවන් අතර තමන්ගේ ජේවිතය සාර්ථකර්ගනීම සඳහා අවස්්‍යදේවල් සංවිධානය වී යුතුයි. උත්තරා දෙසා, දි මිත්‍රා මාත උතුරදිග මමාත්‍යයෝ හිත මිත්‍රාදීන්. ගෘරපි පත්‍රයේ කුළොපුත්‍රයෙක් විසින් කරුණු පහකින් උතුරෝදිසාාව වනම් මිත්‍රියන්ට ද සැප දුක දෙකෙහි එක්ව කටයුතු කරන්නට ද සංග්‍රහ කළ යුතුය. ගෘරපි පුත්‍රය කුළපුත්‍රයෙක් විසින් කරුණු පහකින් උතුරදිසාාවනම් මිත්‍රියයන්ට ද සැපදුක දෙකෙහි එක්ව කටයුතු කරන්නන්ට ද සංග්‍රහ කළ යුතු සැපේ දුකේ දී විදිහට කටයුතු කරන සත්පුරු ස වූ පිරිසසාක් අපි වටේ ඉන්න කල්පනාග කල බලන්න්න එහෙම පිරිිසක්කන්නවා. එඒ අයට මෙන්න මෙහෙමයි සංක්‍රහ කරන්නේ දානන පරිත්‍යාග කිරීමේ තමන් සතුව තියෙනවනම් මනවාහරි දෙයක් දහස් ගණනින් එවිදිහි දේබල්ේ තමන්ටොත් සුදුසුදයා පුංචි ආහාරයක් ගත්තොත් ඒ ආහරෙන් පුංචි කොටසක්කෝ තමන්ගේ හිත මිත්‍රා දීන්ට දෙන්න පුළුවන්. පේය වච්චයන ප්‍රිය වචනය කතා කිරීමෙන් දාන පේය ව්‍යයන පිය ප්‍රය වච්චනයෙන් කතා කරන්න. එහෙමනැත්න එක දවසක් කතා කරපුගවන් ඊළඟ දවසිදලේ ජාලවා හිතමිත්‍රයා උපකාවටන්නේ නැහැ. අත්ත චරියාාජ අවස්සේ විට්ට දියුණු උපකාර කිරීම දියුණුවට උපකාර කිරීම අත්ත චරියාය දියුණුවට උපකාරන්නන් යාල් ඇවිල්ල කියෙන මට මේ වගේ කරදරයක් වෙලා තියෙනවා ම ි දවසකින් ඒ පිය වන්න එතකක් මට උදව්වක් කරන්න කියලකේන. එතකට අපට අත්ත චරියාය කියයනෙක් යුතුක මේ ඇතේ මිත්‍රයන් වඩුවෙන් මේ කරන්න වෙනවා. සමාහනත්ත තාය තමා හා සමාන කොට සැලකීමෙන් සමානත්්‍ය තාය අත්තානං උපමංකත්වා. තමාව උපමා කරගෙන. වනාස් කරන්න එපා කියල තෙන දී කියන්න තමාව උපමා කරගෙන. තමන්ට කරතරයක් වනාම එවගේ හිරිහරයක් බාධකයක් වඋනාට පස්සේ තමන්ට දියුණුුවඩ හිතුනට පස්සේ තමන් කරන දේවල් සිහිපත් කරගෙන යාලුවන්ටත් තුදව් කරන පුළුවන්. අවිසංවාදන තාය මිතුරන් නොරැවටීමෙන් අවිසංවාදන තාය මිතුරන්න වැ නොරැවැටීමෙන් මෙේ හිත මිතුරන්ට උපස්ථාන කරන කල්ලේ මිතුරෝද කුලපුත්‍රයාට කරුණු පහකි සංග්‍රහ කරත්. කුලපුත්‍රයාට ඒ මිත්‍රයෝ එකට මෙ මේ කරුණු පහෙන් උපස්ථාන කරනවා ඔබට යුතුකම් මිටු කරනවා. පමත්තන් රක්හන්ති මත්වී සිහිමුලාවී ආ මිතුරාරකිතිී. මත්වෙලා සිහි මුලාවෙලා හමනැත්නම් මොක හරි කරදරයකට පත්වෙලා මක හරි අකර තැබේකට පත්වෙලා ඉන්න වෙලාවක ඔන්න කල්පනා කර කරන්න. ය කල්පනා කරඉන්න වෙලාව යාලු ඇවිල්ලහනො මොකද. ඊට පස්සේ අපේ හිතහදරන්නේ කබුද අපේ ලඟිම්මන්න යාළුවා. පමත්තාන් රක්කන්ති අපි ප්‍රමාධයටට පත්වෙලා පන්තී වැඩ කරන්නේ නැහැ. මුත් කරනන්න හ ගෙද ර වැරනන්නේ හෙමන්න ලා යා ක විල් හ හොඳ යාලුක්්‍ය වෙල් සමහර යාලු ඉන්නවා ඒ අහගන්නදේ දෙකර ගිහිල්ල කියලා තවත්යක පතුරුවනනා ඇතින්නවා පරිසමෙන් අප යාු ආස්ත්‍රක ක ට ි්‍ර සේ කල තු කල්ලය මිත්‍ර කවද කියල ඳර ගීම කො ද පිබඳ දක් තියෙනවා. ඉතින් පමත්තන් න්ටී මත්ී සිහිමලාවි සහර වෙලාවට සිටි නට පුළුවන්ගේ අවස්ථාවේදී ජාලුවෙක් හොන්ඳ යාලුක්කින් වන කිසිම දෙයක් නැතිවෙන්නේ නැතිවන්න අපි හොඳින් ආරක්ෂකන අපි අවස් තන් රගෙන ගිල්. අතර කරලා ඇවි දිට රැකගන්නනවා. පමත්ස් සාපතෙයන් රක්කන්ති. මතින් ප්‍රමාධී අසරනු මිතුරාගේ ධනය රකිති. ම පමත්තස් සාපතෙයන් රක්කන්ති ධනයාදය ආරක්ෂා කරනවා. බීතස්ස සරණං හොන්ති බේට පත් මිතුරාට පිහිට බේති. බීට පත් වෙලා හිටියොත් යාළුවට පිහිට වෙනවා. අපදසුන විජහන්ති. විපත්තියෙන් හිදී අත් නොහරි ආපදසු විජහන්ති විජහතිකය ජහන්ති කියලා කියන්නේ විජහන්ති කියන්නේ ඇත හැරලාම දානු විපතක් වුණාට පස්සේ සමහරය අතහරලම් දානු නොවිජහන්ති අතහැරලා දාන්නෙමනෑ අපදසුන විජහන්ති විපත්තින් හිදී අත් නොහරි අපර පජාති අපර පජාපත්චස්ස පටිපූජෙන්ති මිතුරාගේ දරු මුණපුරන්ටද මමත්තයෙන් සලකති මතුරාගේ දරමුණපුරන්ටත් මගේ මිත්‍රියයාගේ දරුව කියෙන් හැකිීමෙන් කටේුතු කරනවා. හෙට්ටිමා දිසා යට දිසාාව දැසිදස්කර ගෘහපති පපුත්‍රය කුල පුත්‍රයෙකු විසින් කරුණු හකින් යටට දිසාාව නම් වූ දෙෙසිදස්කම්කරුවන්ට සංගහ කළ යුතුයි. යතා බලං කම්මන්තං සංවිධානයන බලංම්මන්ත සංවිධානයන ඔවුන්ගේ සක්තියට අනුව කර්මාන්තවල යෙදවීමෙන් එයාට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණයයක් තිනෙන එක පුද්ගලට වෙන වෙන ප්‍රමාාණතියනවා ඊට වඩ ඔහුලන් බරිතරම් වැඩ පැවරීම නොකළ යුතුයි ඉතින් සේවයකයන්ට දරන්ඩ පුළුවන් ප්‍රමාණයට වැල පවරන්නට ඔන්න බත්ත වේතනානුපපධානයන වේතන කියල කියන්නේ පඩි ගෙවීමවාදී කටයුතු වස්සේ කරන දිහටක ව නිස්ස පරිදිී බත් වැටුප ලපාදීම ආහාරපාන ලබා දෙන්න ඕනඒවගේම වැටුප ලපා දෙන්නට ඕන ගිලානු පට්ටානයේ ගිලන් වූ කල නිසී උපස්ථාන සැලසීමෙන් රෝගාතුරු තත්ත්වයට පත්වනාම ආයතනයක් තුළ ක්‍රාත්මක වෙන්නට ඕන රෝගී තත්ත්වයකට පත්වනාම එ අය වෙනුවෙන් ගිලන් හල් වෙත හෙමනැත් නම් පස්ථාන කිරීමම් සඳහාවසය කටයුතු සංවිධහනය වඩ ඕන්. සමහරවිට නිවාඩු ලබාදෙන්න්නට සිදදුුවෙන්ඩ පුළුවන් සමහරිවි රෝහල් ගත කරන්නට සිද්ධ වෙන්න පුළුවන්. එවිදියට සමහර විශාල කර්මාන්ත කරණයකි අනතුරු ජීවිතහානි පවා ජීවිතය පවා විනාශෙන අවස්ථාවන් තියෙනවා. අතපය විනාස වෙන කැඩනබින්ඳ නවස්ථාවන් කැපන අවස්ථාවන් තියෙනවා.ඒ වගේ අවස්ථාවලද වැඩ පිළිවෙ ක් තියනට නිවාර්රයෙම. ගිලානු පට්ානයන කියන මේ යුතුකම යටතේ ස්වාමීක විසින් තමන්ගේ සේවකයන් වෙනුවෙන් ගිලානෝ පපස්ථානයටට අස්සෙ කරනද දෙවල් සංවිධනය කරන්න තෝන අච්චරියානං රසානං සංවිභාගයන මෙහිරි ආහාරපාන තමා තනිව නොවලඳා ඔවුන්ටත් බෙදා වැලඳීමෙන් ආහාරපානදය ලැබු නම එ අයටත් ලපා දෙන්න ටෝන සමයේ වොත්සක්ගේන සුදුසුකාලයේ වැඩටයුතුවලින් මුදාහැරීමෙන් සුදුසුකාලේ නිවාඩුදීීම සමහර අයතෙන තියෙනව තමටවස්්‍ය දවසට අවස්තය වෙලාවට නිවාඩුවක් ලබා ගන්න බැහැ එවිදිහ ගැටලු තියෙන් තැන් යෙනවා ඒ ආයතන පිරිහීමට ලක් වෙනවා. සුදුසු කාලයේෙ සුදුසු විදිහට බල්ලන්න නිවාඩු ලපාදීලා එවිදිහට කටයුතු කරන්න තැන්වල ගැටලුවලින් අඩුව කටයුතු කරන්නට පුළුවන් වෙලා යන මේ කරනු පහම සිදු කළයුතුයි සක්දයට අනුව වැඩ පැවරීම නිසි පරිදි බත් වැඩු ලබාදීම ගිලානු පස්ථානයට අවස්ේ දේවල් සංගධනය කිරීම මෙහිරි ආහාරපාන තමාත් තනයෙන් නොවලදා පෙදාගෙන වැලඳීම අනුභව කිරීම සුදු සුකාලයේ වැඩ කටයුතුවලින් මුදාහරීම විවාඩු නිවාඩු විවේකාදය ලබාදීම. එවිදියට සංග්‍රහකන්නකොට පුබබුට්ටයි නෝච්ච හොන්ති ස්වාමයාට පෙර නැගි නැගී පිබිදෙති පුබ්බුට්ටායි එතනම නං ඉන්නේ ස්වාමයාට කලින් නැගෙටලා කරලා අනිවාර්යෙන්ම ආයතනයට එඩෝ සම්හන වෙලාවට ආතන ප්‍රධහනිියත් ඇවිල්ල සෑහෙන වෙලා ගියාමතමයි සේවකව වෙන්නේ එහෙමනොතේ ආයතනය පවතින්නේෙ හැ. හ පුබ්බුට්ායිනෝ කියනකි අර්ථය වෙන්නේ ස්වාමයාට කලින් සේවයට වාර්තා කිරීම. පච්චා නිපාති නෝච්ච ස්වාමයාට පසුව නිදති ස්වාමයාට පස්සේ ස්වාමයාාත් පිට වෙලා ගියාට පස්සෙ තමයි එසේ වස්තාාන අප පිටත් වෙලා න්න ඕ. දෙන්නා දායිනෝච සස්ොරෙන් නොගෙන දුන්දේ පමණක් ගැනීම සුකතකම්ම කරාච්ච කටයුතු මැනවින් ඉටුකරීම ස්වාමියයා කියන නිසා විතරක් ඔ වැඩ කටයුතු අතගගා ඉන්න වැඩ කටයුතු හරිට මනව කරන්නේ නැති අයන්න පුළුවන් එහෙම කරන්න බැහැ එක යුතුකමක් නෙවෙේ කිත්තිවන්න හරාච කිත්තිවන්න හරාච ස්වාමයාගේ ගුණ ඉහපත්කම අපේ ස්වාමයා අපේ බොස් මෙන්න මේ වගේ කෙනෙක් මේ වගේ හොදට මේ ආයතනය කරගෙන යනව කියන කීරිතිය පතුරුවන්න ටෝන්. උපරිමා දිසා උඩදිසාාව ශ්‍රමණ ්‍රාහ්මණයෝ ගෘරහපති පුත්‍රයේ කොළ පුත්‍රයා විසින් කරුණු පහකින් උඩදිව නම්බූ ශ්‍රමණ බ්‍රාහ්මණදට සංග්‍රහ කළ යුතුය. මෙත්තේෙන කායකම් මේේන මෛත්‍රී සහගත ක්‍රියාවලින් කයින් සිසිදධ කනටයුතු මෛත්‍රී සහකතව කරන්න ටෝන මෙත්තේෙන වචිකම්මේන යහපත් මෛත්‍රයේ සසාහගත වචන විච්චි කරන්නට ඕන මෙත්තේන මනෝකම්වේට හිතිනුත් මෛත්‍රීසාහත සිතන් කටයුතු කරන්නට ඕනි අනාවට අත්වාරතාය ඔවුන්ට නෙතර දොර විවෘතව තැබීමෙන්. ආගමක කණ්ඩායම් වලට නිතරම සහරවෙලාට නිවෙස්වලට සම්බන්ධවෙන්නට සිදුවෙනවා පින්ඩපාති වැඩම කරපු හාමුරුවරු ඉතින අයට දොර ඇරලතින්නට ඕන. ආමිසාන උපධානයන සිව්පස පූජා පැවැත්වී වෙන් ආමිසාන උපදාානයන සිව්පස පූජා පැවැත්වීමෙන් සිව්පසේ චීවර පිණඩ පාත සේනාසන ගිලම් පස කිනේවා නිවැරදි විදිහට ලබා දෙන්නට කටයුතු කරන්න ඕන පිඩපාති වැඩියට පස්සේ හෝ එහෙම නැත්නම් විහාරස්ථනයට අරගෙන ගිල් හෝ වර්තමාය හරු වෙලා තියෙන විදිහයට එවිදිටටයුතු කරන්නට ඕන එහනම් පූජ්්‍ය පක්සේ කරෙහි නටන මෙත්තේන කායකම්මන ෛතිරි සසාගත ක්‍රා කරන්න ඕන මෙත්තෙනන වචි කම්මේන මෛත්‍රසා ගත කතා බහ කරන්නට ඕන මෙත්තන මනෝකම්මින සිතින් පවා මෛත්‍රී කරන්නට ඕන අනාවට අත්වාරතාය ඔවුන්ට නිතර දොරවුරෘත්තව තැබීම සහ ආමිසාන උපදාානීන සිව් පස පූජාපය වැත්වීමේ. ඊළඟට ඒ පක්සේ විසින් යුතුකම් හයක් සිද්ධක නොමතන විසේසයි අනත් හැමයි එකක්ම යුතුකම් පාගාන තිබ පඇවිදි පක්සේ සින් පමණක් යුතුකම් හයක් එටු කළ යුතුයි. පාපානි වාරෙන්ති පාපෙන් වලක්වති කල්්‍යානය නිවේසෙන්න්ති යහපතෙහි යොදවති කල්ාන මනසා කල්ානයේ මනස අනුකම්පති යහපස් සිතින් අනුම්පාකටති පුද කෙලට අනුකම්පාරන්න ටවන පු් කෙලට හොද දෙදවල් ල්ලන්න කල්පා කරනවා. අසුතං සාාවෙන්න්ති නොවැැසූ දරමය අහන්නට සලස් වනවා සුතුතං පරියෝධ පෙන්ති ඇසූ ධර්මහි සැක දුරකොට පිරිසිඳ කියා දෙති සගගස් සමක්කන් ආචිකන්ති සුගතියට යහපතට මග කියා දෙනවා. පැවිදි පක්ෂේ විසින් කරුණු හයකින් සංග්‍රහකනවා දායකයාට පාපාන වාරෙන්ති පාපයෙන් වලක්වති කල්්‍යානය නිවේසිෙන්ති යහපතෙහි යොදවති කල්්‍යානේ මනසා අනුකම්පති අනුකම්පන්ති යහප සිදින් අනුකම්පා කරති අස්සුතංසාාවෙන්ති නොවැඇස ධරම කරනවා අසන්නයට සලස් වෙනවා සුතන් පටියෝ දෙ පෙන්ති ඇසූ ධර්මයේ සැක දුරු කොට පිරිස්සිඳ කියා දෙෙනවා සක්ගස්ස මක්ගං ආචික්කන්ටි සුගතියට මඟ කියාදනවා. මේ කියන විදිහට ගුරුවරු දෙමවපියන්ඒ වගේම මිත්‍රමාත්‍යයන් සේව සව සේවකයන් ඔය විදිහට ගුරු පැවිදිී පක්ෂේ සහා ගිහි පාර්සවය කළ යුතුකම් රාශයක් දක්වනවා. ඉතින් ගාථාවක් තියෙනවා මේ දිසාහ පඩ කරගන්න මතාපිතා දිසාපු්බා ආචරියාදක්කිනාදිසා පුත්තදාරා දිසා පච්චා මිතා මච්චාචවුත්තරා දසකම්ම කරා හෙට්ටා උද්ධන් සමන ප්‍රාක්මනා ඒතාදිසා නමස්සෙය, අලමත්තෝ කුලේගිහි. අයවරක්යෙමු මාතා පිතාදිසා පුම්බාචරයා දක්හිනාදිසා පුත්තදාරා දිසා පච්චාමිතා මච්චාචඋත්තරා දසකම්ම කරාහෙට්ටා උත්තන් සමන බ්‍රාක්්මනා, ඒතා දිසා නමාස්සේය අලමත්තෝකුලේගිහි ඔය විදිහට දිසාවන් හඳුනාගන්න පුළුවන්. ඉතින් ඊට වඩා පාඩම දීර්ගවෙන් නිසා අපි සාකච්ඡා කරන්නේ නැහැ ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් සිදුකරන්නට බලාපොරොත්තු නොම මේ පාඩ මාස්ශ්‍රී කරගැනිමින් ඒ පාඩම් වලින් හම්වීමේ බලාපොත්තුවත් ඒවගේම හයතුංගනි කොටසෙදී අපි සාකච්ඡා කරන්නට අදහස් කරනවා පරාභව සූත්‍රයේ කරුණු පිරිහීමට හේතුවෙන කරුණු ඒ පාඩමෙන් මිවිීමේ බලාපොරොත්තුවයෙන් පාඩමෙන් සමුගන්නවා පිරිවෙන දහම් පාසල අපේ ජෝටියුබ් නාලිකාවෙන් ඔබට බෞද්ධ ස්ිස්ාචාරයේ උසස් පෙළවිභාගේ විසිිස්්ට ලෙස සමත්වන්නන්නට ආසිරවාද කරමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා